ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය වෘත්තීය සමිති කොටුවට ජනපති එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමු වෙයි පිස්සු බල්ලෝ නාවන්න යන වෙළඳෑමටි දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් ඊයේ වෘත්තීය සමිති රසක් කොළඹදී විරෝධතාවක නිරත වුණා සේවක අර්ථසාධක අරමුදලට අත තබන්න එපා කියලාත් ඔවුන් අවධාරණය කළා නව කම්කරු නීතියටද සිය විරෝධය පළ කරන බවයි විරෝධතා කරුවන් වැඩිදුරටත් පැවසුවේ සේවක අර්ථසාධක අරමුදල කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති එකමුතුව කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ඊට පෙර වෘත්තීය සමිති නියෝජිතයින්ට කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කළා. ඒ කොටුව පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ගාලු මෝතර ඇතුළු ප්‍රදේශවලට ඇතුළු වීම වළක්වාලමිනුයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබා දී තිබුණේ එවන් පසුබිමක වෘත්තීය සමිති එකමුතුව කොටුව දුම්රේපල ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණා නන්දලාල් වීරසිංහ මහත්තයාට අපි කියනවා ඔය සීත කාමරවලින් යන තීරණ ගන්න මේ රටේ සේවකයාගේ සල්ලි කොල්ල ගන්න එනිසා ඒ තීරණ වහම නවත්තන්න මේ සේවකෝ ඇවිල්ලා කියන්නේ ඒ සල්ලි අපේ ඒ වගේ අයිතිකාරයෝ අපි තීරණ ගන්න ඕනේ අපි හැබැයි තීරණ ගන්න ඕනේ මිනිස්සු පැත්තක තියලා ඔයගොල්ලෝ සේවක අරමුදල් කොල්ල ගන්න හදනවා ඒකට නීති ගේන්න හදනවා කම්කරු නීති සංශෝධනය කරනවා මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කොල්ල ගන්න හදනවා ප්‍රතිවගත කරන යෝජනාව අකුලා ගන්න තෙක් මේ සටන ඉස්සරහට ගෙන යනවා මේ ගෙනාපු ප්‍රතිවගත කරන යෝජනාව අකුල ගනිල්ලා අර මුදලට අත තියන්න එපා රනිල්ලට රාජපක්ෂලාට කියනවා වාරණ වලින් අධිකරණ නියෝග වලින් නෙමෙයි ප්‍රශ්නේ බේරන්න ඕනේ සාකච්ඡා දෙන්න 2011 මෙහෙම අර මුදල් මංගොල්ල කණ එක පරාජය කළේ අපි මෙවර විත්‍රාම අර මුදල් මංගොල්ල කණ එක වහල් නීති කියන එක සාහතික වශයෙන් පරාජය කරන්න පෙරටේ වෘත්තීය සමිති වැඩ කරන පන්ති එක්ක පෙරමුණ ගන්නවා කියන පණිවිඩය දෙනවා මහවැසි මැදයි මෙම විරෝධතාවය ඔවුන් ක්‍රියාත්මක කළේ. ඔයගොල්ලෝ කෝට්ටෝටේ ගත්ත හරිනේ. දැන් හැබැයි අද තමයි අවසාන දවස. අද EPF එකේ කන්ටෙන්ට් එක දෙන්න ඕනේ. මේක කපනවද නැද්ද කියලා කියන්න. අන්න අධිකාරියට කියනවා දැන් අස්සම් කරපන්. අද අවසාන දවස. දැන් අද අස්සම් කරන එක නවත්තන්න ඕනේ අධිකාරිය මොකටද? සේවකයෝ පාරට ඇවිල්ලා කියලා. දැන් ඔයගොල්ලෝ කෝට්ටෝටේ කරන් අපුව නවත්තලා මේක කපන එක නවත්තනවා. දැන් ඔයගොල්ලන්ට වග කියන්න පුළුවන්ද මේක? එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පසුගියදා පැවැත්වුණා. එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නියවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රැන්චේ අතර හමුව ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා ණය ප්‍රශස්ත කරන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබා දෙන බවයි මෙහිදී මාර්ක් ඇන්ඩ්‍රි සඳහන් කර තිබෙන්නේ. එමෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනයේ සහ ප්‍රතිසංධාන සැලසුම් ජනාධිපති රොනල් වික්‍රමසිංහ විසින් මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධකාරකවරයා වෙත ඉදිරිපත් කළා. උතුරු නැගෙනහිර ජනතාවගේ දිගුකාලීන ගැටලු විසඳීම මෙන්ම ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීම යෝජිත වැඩපිළිවෙලේ අරමුණ බවත් ඒ සඳහා ඉදිරියේදී රට තුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමීපව කටයුතු කිරීමටද මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවය පළ වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත් වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත බහර දෙනු ලැබුවා. වසර තුනකට අධික කාලයක් දහවනින් ඉවත් කර තිබූ බස් රථ 852කින් බස් රථ 400ක් නැවත අලුත් වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘති ආරම්භ කෙරුණා. ඉදිරි සති තුන තුළ අලෙවිකරණ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඊයේ දින සිට ඉන්දීය බිත්තර සතුසෙන් සහ සුපිරි වෙළඳ සැල් වලින් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මිල අඩුකර පාරිභෝගිකයින්ට සහන ලබා දීම වෙනුවෙන් සමාගම් එකඟ කර ගැනීම පිස්සු බල්ලන් නාවන්න ගෙන යනවා වගේ කියලයි වෙළඳ අමාත්‍ය පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු නාරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සති දෙකක් ඇතුළත මේ රටේ තියෙන සීරුම් වෙළඳසැල්වල තමන් විකුණන භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕනේ. වෙළඳසැල් හිමියන්ට නිදහසට කාරණා කියන්න බෑ මේ දින 14න් පස්සේ. ඉතර ප්‍රශ්නයක් එක්ක ඔබතුමා රහින් බිත්තර ගෙන්නවා. සුදු වෙළඳසැල්වලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කරා මේ බිත්තර නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලකට යන්න කියලා. ඒ කාලය තුල මේ ප්‍රශ්නේ විසඳගත්තා නම් මං හිතන්නේ අද බිත්තර ප්‍රශ්නයක් එන්න ඉඩ නැහැ. පාරිභෝගිකයට ඍජුව ලබා දෙන වැඩපිළිවෙලක් අද ඉඳලා ආරම්භ කරනවා. ලංකා සත්ස හරහා රුපියල් 35ක මුදලකට බිත්තරයක් ලබා දෙන සුපිරි වෙළඳසැල් රුපියල් 3-4ක වැඩිවීමක් වෙයි. මට එහෙම කියන්න බෑ. මොකද මම වෙළඳ අමාත්‍යවරයා. ඒ සම්බන්ධව ඉන්න විශේෂඥවරු එක්ක තමයි මේ තීන්දුව ගන්නෙ. ලිට්‍රෝ එක ගණන් අඩු කරනකොට ලාප් එක ගණන් අඩු කරන්නේ. ඊයේ ලියුමකින් දැනුම් දීලා තියෙනවා දැනට ඉස්සරහට වෙන්නේ මිල වැඩිවීමක් සම්බන්ධ වෙන නිසා ඒ මිල දා ගන්න බලනවා. දැනට මිල අඩු කිරීමක් නොකර කියලා. මට සෑහීමකටපත් වෙන්න බෑ. කැබිනට් මණ්ඩලයට එන සතියේ ගිහිල්ලා මේ මිලවල් දෙක එකක් සමාන කරන්න ඒ සූත්‍රය සම්බන්ධව අනුමැතිය අරගෙන අවශ්‍ය කටයුතු කරනවා. මේ අය වර පිස්සු බල්ලෝ නාවන්ඩරයි යනවා වගේ තමයි මේගොල්ලන්ව මිල අඩු කිරීමට අරන් යන්න වෙලා තියෙන්නේ. මට කරන්න තියෙන්නේ ඒ ජොබ් එක. ඉතින් මං ඒක තුල තමයි මේ දැන් පිස්සු බල්ලෝ ඇදගෙන යන්නේ නාවන්ඩ. පිටිපස්සෙන් දැන් විසඳනවද? මේ වෙලාවේ පිටි සමාගම් පිටි ආනයනය කිරීම නැවැත්වීමත් තුල අධික ලාභයක් ලබා ගන්නවයි කියන එක ඕනම් මිනිහෙකුට තේරෙනවා. ඒක මටත් තේරෙනවා. දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලැබීමට නියමිත බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ. අස්වැසුම සමාජ සුපසාධන කටයුතු සඳහායි එම මුදල් ප්‍රතිපාදන හිමිවන්නේ. සමාජාරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අරමුදල් සපයා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කරලා තිබෙනවා. මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගත කරන්නේ අත්‍යවශ්‍ය බව. ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය නියම කළා විද්වත් විශේෂඥ කමිටුවක් පහමපත් කරන්නට කියලා. පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව කවදද ඇමතිතුමා පුද්ගලික අංශයට බාර දෙන්නේ? සම්පූර්ණයෙන් පුද්ගලීකරණය කිරීමක් කරන්න මගේ කිසිම අදහසක් නැහැ. අපිට මේක ගොඩ ගන්න පුළුවන්.
ප්‍රතිව්‍යුහගත කරන්නයක් කරන්න ඕනේ. ඇයි ඇමැතිතුමා මේ වෙලාවේ රාජ්‍ය ණය සීමාව 325කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරන්නේ මැතිවරණයකටත් සල්ලි නැහැ කියලා කිව්වා. වෙන කරන්න ක්‍රමයක් නැහැ. රටේ අන්තිම දුර්වල වෙච්ච පාලන්ටෙක් සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 27ක් අවශ්‍යයි. අතරමඟදී වැඩ නතර වෙච්ච පාරවල් ටික යන්තම් මිනිසියෙකුට ගමනාගමනයේ සුදුසු තත්ත්වයට පත් කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 53ක් අවශ්‍යයි. දෙන්න භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. අදුහා බදු නොවන ආකාරයට ජනයාගෙන් ලබා ගන්න ආදායම ප්‍රමාණවත් නැත්නම් අනිවාර්යයෙන්ම ණය ගන්න වෙනවා. ලංකාව කවුරු කොයි ආකාරයට ආණ්ඩු කළත් ණය හිර වෙලා තියෙන තොගිය ගෙවන්න 2048 ඉතර වෙනකන් කාලයක් ගත වෙනවා. එනිසා කවුරු හරි ආණ්ඩු කරන්න බලාපොරොත්තු වෙන තියෙන කෙනෙක් ඉන්නවා නම් ඕනෑම පක්ෂයක මැතිවරණයට පෙර විදේශ ණය ගෙවීම සඳහා සල්ලි හොයාගන්න ආකාරය ජනතාවට කියන්න වෙයි. ජනතාව මුලා කරලා පරණ ක්‍රමයට ආණ්ඩුවක් ගත්තොත් මීට අවුරුදුකට ඉස්සෙල්ලා අත්දැක්ක වගේ විදුලිය නැති, ගෑස් නැති, ඛනිජ තෙල් නැති, බෙහෙත් නැති රටක ඉන්න වෙයි. වැවිලි සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර පරේක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳ හෙළිදරව් කළේ වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණයි. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ලෝකයේ ආර්ථිකය යම් පවන්ට අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. මේ ආර්ථික අපගමනයත් එක්ක සෑම අපනයන භාණ්ඩයකටම තිබෙන වෙළඳපොළ යම් පවන්ට අඩු වෙලා තිබෙනවා. ඉදිරි කාලෙදි වැවිලි භෝගවල අපනයන ඉලක්කයන් සඳහා අපිට ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා. තේ වලට අමතරව රබර් වලත් ඒ වගේම අපි මෑත කාලේ වැඩිම වර්ධනය දැක්කේ ඇත්තටම පොල් හා ආශ්‍රිත නිෂ්පාදනවල 2020 වසරට සාපේක්ෂව 21ෙත් 21කට සාපේක්ෂව 22ෙත් ආසන්න වශයෙන් වෙළඳපොළ 100ට 15-27 ප්‍රමාණයකින් ප්‍රසාරණය වුණා. ශ්‍රී ලංකාවේ පොල් ගස් පසුගිය කාලේ විශාල ලෙස ඉඩම් කැබල කිරීම නිසා පොල් වගාව අහිමි වෙලා තිබෙනවා. අපි කැබල කිරීම මණ්ඩලය හරහා පොල් ආශ්‍රිත ඉඩම් කැබල කිරීම සම්පූර්ණයෙන්ම සීමා කරලා තිබෙනවා. ඒකර ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයටත් කෘෂි කර්මාන්තයටත් අදාළ සියලුම පර්යේෂණ ආයතන එකතු කොට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සඳහා නව යෝජනාවක් එතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට පසුගිය කාලේ ඇතිවෙච්ච පසුබෑම අවම කරගෙන ඉදිරි කාලෙදී වඩාත් වැදගත් ශක්තියක් සැරිය ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අගේ දාමයන් වැඩි දියුණු කිරීම වැලියු ඇඩිෂන් කියන පැත්තට අවශ්‍ය සහයෝගය දෙන්න තේ කර්මාන්තයේ රබර් ඇතුළු ප්‍රධාන කර්මාන්ත සියල්ලෙහිම අගේ දාමයන් වැඩි දියුණු කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම මූල්‍ය ප්‍රසම්පාදනය ඇතුළු කරුණු වලට අපි අමාත්‍යංශය මැදිහත් වෙලා කටයුතු කරනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.